VPL තරගාවලියේ 26 වෙනි තරගයේ තිබුණේ ඒ වෙද්දි ප්‍රසාද් ලකුණු සටහනේ පළවෙනි තැන හිටිය ඩකා ඩයිනමයිට් කණ්ඩායමත් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමත් අතරේ. තරගයේ කාසිවාසී දිනපු ඩකා කණ්ඩායමේ ආරාධනෙන් පිටියට ආපු කොමිලා කණ්ඩායම තමන්ගේ පන්දු වාර 20 දී ලකුණු 153ක් ගත්තා කඩුළු අටකට. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විදිහට සම්සූර් රහමාන් ලකුණු 48ක් ගනිද්දී අවසාන මොහොතේ පිටියට ආපු තිසර පෙරේරා පන්දු 12කට මුහුණ දීලා දෙවැන්ත හයි පහර 3ක් එක්ක ලකුණු 26ක් ගන්න සමත් වුණා. තිසර අන්තිම පන්දු වාරයේ පළවෙනි පන්දුවේදී දුවද්දී දැවි නොගිය නම් මේ දවස්වල තිසරේ ඉන්න ෆෝම් එකත් එක්ක මේ ලකුණු ගාන දෙගුණ වෙන්න තිබුණා. කොමාරි බෙල්බෙල්මට ලේසි ඉලක්කයක් වගේ පෙනුණු ලකුණු 154 ක ඉලක්කය හඹා යන්න පිටට ආපු ඩකා කණ්ඩායමට ආරම්භයේ පන්දු යවන්න අභියෝගයක් එල්ල කළත් පන්දු 24කදී 6 පහර 5ක් 4 පහර 2ක් එක්ක ඇන්ඩ්‍රූ රසල් එල්ල කරපු ප්‍රහාරය එක්ක කොමිලා ක්‍රීඩකයන් ජයග්‍රහණය ගැන තිබුණු අපේක්ෂාව අඩුණු තත්වකදී තමයි තිසර පන්දුව අතට ගන්නේ. තිසරගේ රසල් මුහුණ දෙන පළවෙනි පන්දුවටම රසල් දෙවැන්ත 6 පහරක් එල්ල කරනවා. හැබැයි දෙවෙනි පන්දුවටත් රසල් ඒ වගේම පහරකට ගියත් ඒ පන්දුව රසල්ගේ පිත්තේ හරියට වදින්නේ නැහැ. වේගය අඩාල කරලා එවන පන්දු රසල්ගේ පිත්තෙන් ගිලිහිලා ගින් නවතින්නේ මිඩ්විකට් පන්දු රකපු මෙහෙදි හසන්ගේ අතේ උඩ පන්දුවක් විදිහට. ඒ විදිහට ඩකා කණ්ඩායමේ කඩා වැටීම ආරම්භ කළ තිසර තමගේ දෙවෙනි පන්දු ආරේ පළවෙනි පන්දුවෙන්ම ෂෙවකට් හෝම් දවා ගන්නවා. ඊට පස්සේ තිසරගේ පන්දුවට මුහුණ දෙන්නේ නිදහස් කුසලානේ තිසර එක්ක ප්‍රශ්නයක් දාගත්ත නුරාල් හසන්. හසන් තිසරට මුහුණ දීපු පළවෙනි පන්දුවම පිත්තේ ඇතුළත ධාරේ වැදිලා කඩුල්ල ළඟින් හතරේ සීමාවට යනවා. ඊට පස්සේ පන්දුව තිසර යොමු කරන්නේ තියුණු බවුන්සර් පන්දුවක් එක්ක. ඒ පන්දුව නුරාල්ගේ පිත්තේ වැදිලා එකතන උඩ යද්දී සම්සුර රැකගන්නේ තිසරට තුන්වෙනි කඩුල්ලත් හිමි කර දීලා. කොමුණ තරගේ අවසාන පන්දු වාර දෙකටෙද්දී ඩකා කණ්ඩායම ඉන්නේ තරගේ දිනන්න පුළුවන් මට්ටමක. ඩකා කණ්ඩායමට ඒ වෙද්දි ඕන වෙලා තිබුණේ අන්තිම පන්දු වාර දෙකට ලකුණු 20ක් විතරයි. 19 වෙනි පන්දු වාරේ යවන්න පන්දුව අතට ගන්නේ තිසර. තිසරේ පන්දු වාරේ පළවෙනි පන්දු පහටම කිසිම ලකුණක් දෙන්නේ නැහැ. අන්තිම පන්දුවට එක ලකුණක් දීලා පන්දු වාරය අවසන් කරන්නේ එක ලකුණකට. මේ පන්දු වාරය ගැන ඒ වෙලාවේ තරගේ විස්තර විචාරකයෝ කිව්වේ අදාහ ගන්න බැරි පන්දු වාරයක් කියලා. ඇත්තට මේ පන්දු වාරයත් එක්ක තමයි කොමිලා කණ්ඩායමට ජයග්‍රහණය තහවුරු වෙන්නේ. තරගේ වීරයා සම්මානය ලැබෙන්නේ පිත්තෙන් ලකුණු 26ක් උඩ පන්දු දෙකක් වටිනා කඩලු 3ක් දවා ගන්න තිසරට. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.